Amma. Amma. Happy birthday to you. Then Jay. Then.
අරයි වෙන උන්දා කියන හැදුවා. තාත්තා යාර කියන දේවා කියලා කිව්වේ නේද? ඔව් ඉතින්. අඳුන් ගිඩන් වලට යා සල්ලියට කළා. අපිට කරන්න දෙයක් නෑ බං. අතුරු නිතුරු ආ. සෙත්තිය අරදුගේ නාම මම ආකිට නමන්න. අපි සහෝදර සහෝදර. මම මේ කල්පනා කරේ පාර දිගට කළ දිනුව කරන්න. ඒ වගේ ප්‍රධාන පාරක් නැද තියෙන ඉඩ. නිකන් තියනවා කියන එක අපල. මෙතන කඩකෑයි කරලා සෙන්ටර් කිනවා නම්. ඒවා බල්ලෙන් මම බලාගන්න. මේ මොකද කියන්නේ? ඒකේ හැටියට අම්මා ජීවතුන් අතර ඉන්නකල් එයාගේ කැමැත්ත තමයි. රුපියල් ලක්ෂ 40ක වැඩි දීපලක් තියලා යම්මයි කියන වෙලාව. එම තැනත්තා ගියබොස් මාස 3ක් ගත වීමට පෙර සුදුසු දිසාධිකරණ මුදලව අවරලා. උරුම කරුණ අතර දේපල බෙදියාව පිළිබඳව ඉදිරිපත් ලබා ගන්න පුළුවන්. හැබැයි රුපියල් ලක්ෂ 40ට වඩා අඩු දේපලක් තියලා යම්මයි කියන වෙලාව. ඔවුන් අතර ඇති කරගන්නා වූ එකඟතාවයේ මත දේපල බෙදා ගන්නත් පුළුවන්. උරුම නීතිය පැහැදිලි. අම්මගේ දේපල රුපියල් ලක්ෂ 40ට වැඩි නිසා අම්මා මැරෙන්න කලින් මේ දේපල සමගින් බෙදාගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම නඩු කියන තමයි. දැන් මේ අම්මා නැත්නම් ඒ පොළවල අයිතිය කවරෙන්නේ පොළවේ පිළිමත් දරුවට නේ පිළිමත් දරුවට ඒ කන්තිමානේ කියන්නේ දැන් අතේ වෙනස් වෙන නැද්ද සමහර වෙලාවට වෙනස් වෙලා තියෙනවා ඒත් කතා කරලා මේකට කෙනකාවකට ඉන්න බැරි නා දේපල බෙදා ගන්න වෙන්නේ නීතිය මගින්ම තමයි ඔයා ලොකෝලේ දැන්නවා තාත්තගේ පොල්ලක් කර පහයි තුන් ඇයි තමයි දීලා ඉවරයි ඔයාට මං කියන්නේ තේරෙන්නේ තුඩු මොලේ ලංකාවේ මේව නිකම්ම තිබම පාළුවට යන අක්ක මේව බෙදවට ගන්නත් නේද ඉඳා ජීවත්ලා ඉන්න කාලේ කවුරු හරි ප්‍රයෝජන ගන්න ඒකයි මම කියන්නේ චූටි පුතා හම්බු වුණේ පොඩි පුතා හම්බු වෙලා අවුරුදු දීදී ලෙකක ගැස්සි ගැස්සි ගිහින් හොඳට ඕම අමාරු වෙලයි ඉස්පිරිතාලේ කෙරිච්චි ආදී මේක කොමුනේ අම්මගේ පවුන් තුනේ පදක්කමයි ඒකට දාපු මාලේ මගුල් මුත්තයි ගැන. ඒ මොකටද? ඇයියනේ අම්මා ඉන්නකොට කී කී ඉඳලා තියෙනවනේ බණ්ඩාරට ඒව දෙනවා කියලා. ඇත්තද බණ්ඩාර මන්නේ මේ කියන්නේ? මොකද්ද? ඇයියනේ ඔයාට අම්මර දෙනවා කියපු රත්තරන් බඩු? ආ. ඔව් ඒ ටික මට ඕන. හැමදේම පුතාලට අපිව වැදුවේ නැද්ද මන් දන්නේ
Kolla kandapu